කලිබෝවිල පදුම හාදුරුව භූමිමාතා මනුසත් පද නමේ නමින් ලෝකට හිතසුව පිණිස බුදු හාන්දුුරන්ගේ බුද්දශසාාවකයක් හැටියට මගෙන් බුදුහාදුුරු දේශනා කරපු ඒ බුද්ධ පණි විඩේ දෙන්න මම බොහොම අප්‍රසිද්ධියේ සිම ලාභාපේක්ෂාවක් නොමතිව සිදුකරන්නට සෑදී පැහැදිී සිටිනවා. අද මට හිතුුණා මේ රටේ පැන නැගිලතියන අර්බෝධකාරි තත්ත්්‍රයන් උදෙසා මගේ බුද්ධිහට අවබෝධ වනාකාරයට යම් අදහස්්ටිකක් අනුශාසනාවක් ප්‍රකාශ කරන්න ඕන කියලා. සසි දැ මේ නව අලුතින් පත්වෙලා සිටින අගමැතිතුමා අපට මතකයි දෙදහස් පහළුවේ අගමැතිවෙලා සිටිද්ද. රටට යම්කිසි දෙයක් කරන්න කියලා පොරොන්දුවක් දුන්නා. නමුත් ඒ පොරොන්දු කොමන හේතුකින් හරි එතුමාගේ රජේත සිද්ධ කරන්නට බැරි වුණා. ඒකට බාධකයක් වුණේ ඒ හිටපු ජනාධිපති මෛචත්‍රිපාල සිරිසේන එ වගේම දැන් මේ බලය සිටන ගෝටාවේ රාජපක්ෂගේ ඒ සහෝදරය වන අග්‍රා මාර්්‍යතුමා එවගේම දැන් ඔය විපක්කයේ සිටන අය වගේම අණ්ඩු පක්ෂේ සිටනායත් මේ කටයුතු හරියට කරගන්්ඩ ක්‍රියාත්මක වුණේ නැ කියලා මම දැක්කක්. ඒය නිසා ඒ හැමදේකම්ම රටට සිදුවනී කුමක් ද. රටේ ජනතාව නොමග යැවීමක් මේ තුළින් සිදුවුණා. විශේෂයෙන් මාධ්‍ය තුළිනුත් ඒක හුදට ප්‍රචිලිස කළා. ඒ ප්‍රචිලිස කළේ කුමක් ද. මේ රට දැන් ආර්ථිකර්බෝධයකින් ගොඩනැගිල තියෙනවා එනිසා රට විනාශ වෙලා තිබෙනවා මිනිස්සුන්ගි ජනජීවිසයේ අඩාළ වෙලා තියනවා කියලාඒ මාධ්‍ය තුලින් විශේසයෙන් හිරු මාධ්‍යයෙන් එවගේම දෙරෙන මාධ්‍යයෙන් එවාගේ රෝපවාහනියෙන් ස්වාධීන රූපවාහනියෙන් මේ මාධ්‍ය තුලින් රටේ ජනතාවගේ හිත් වැරදි ආකාල්ප ගරුණගෙන ආකාරයට කටයුතු සිදු කළා. මේ මධ්‍යස්ත මතදහරි කැරන මන සඳහන් කර. මිනිස්සුන්ගේ මනස වැරදි පැතිකඩවලට යොමු කළා. ඒ හේතු නිසා මිනිස්සුන් නොමග ගියා. අනිත් එක තමයි මනුස්යන් හැටියට මේ චන්දය දාන ජනතාව. හැටියට ජනතාවත් වැරදි පැතිකරවට යොමුුවන්න ප්‍රවනතාව ඇතිකර දුන්න කවුද මාධ්‍ය හරහා නොයෙක් ආකාරේ එක නාට්‍යිය සන්දර්ශන එවාගේම විශේෂයෙන් ලිටිල්ස්ටා සුපස්ටා ඩාන්ිටා අදී නොයෙක් ආකාරයේ මිනිස්සුන්ගේ ඒ මනස ඒ පැත්තෙන නැඹුරු කරලා රට ගැන හිතන්ඩ අවශ්‍ය පසුබිම හදල දුන්න. රටේ අනාගතයේ සිදුවෙන බහැන්කාරත්තය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරඩ ජනතාවට අවශ්‍ය පසුබිම හදල දුන්නෙ නෑ මොකද ජනතාව ඒ පැත්තෙන් හිර කරලා බැම්ම. එක ඒ කාකාරි බලාපොරොතුදීලා ජනතාවගේ හරිදේ මොකදද වැරදිදේ මොකක්ද කියලා ගන්න ප්‍රභණතාවේ ඇති කරලා දුන්න නෑ මොකද මේඒ පැවිසිච්ච රජය විනාශ කරන්ඩ මේ දැන් බලයඉන්න අයගේඒ බලය නැවතවරක් ගණ්ඩ මේ පිරිස තමන්ගේ බලපොරයක් තමයි සිදු කළේ. හැම්ම දෙකින්ම සියලුම පාර්ශවයන් බග කියන්න ඕන සන්ද දායකෙන් පවා මේකට බග කියන්න ඕන. ම දකින්නන්නේ එහෙමයි මධ්‍යස්ත මත දහරක් ැතිට විශේෂයෙන් මහා සංගරත්. මහා සංගරත්නයගේ භූමිකාව වෙලාට වුණේ එදා දෙදස් පහළ වේ ඒ ජනාධිපති වරණේදී අෛත්‍රිපාලය සිරිසේන දිනවන්ඩ මහා සංගරත්දය ලොකු උත්සහයක් ගත්තා දැම් මේ හිටුපු අගමැතිත් එක්ක අපි දැක්කා ුදුරෙදි බෙදවා ඔරුලෝසු බෙදවා දෛරි බෙදවා පොත්පත් බෙදවා දිස්ත්‍රික් විසි පහේම පිරිදදේශනා කරන්න බෝධි පූජාවල් තියන්න මේ ආකාරින් රටේ මිනිස්සුම් ගඩාක් ඒ ජනාධිපති වෙන්ට මහින්දි පරාජ පක්ෂ නැවතවරක් බලේටගන්න මහාසංගරන්නේ සෑහෙන් උත්සාහෙක් ගත්තා. ඒක ව්‍යර්ත වනා මෙයරදි හරියට ම දැක්ක මේක අර කප් එකගේන්නේ වර්ල් කප් එකගේන්නේ ඉන්දයාවිදල ලංකාවට අන්න ඒ වගේ මාතර පැත්තට මාතරෙන් ඉන්න ජනාධපතිතුමාගේ ඒ පැත්තට මේ ජනාතිපුත්තුම නැවතවර පත්කරන්න කිනඟ තරගයක් වගේ තිබුණේ. රට ගැනේ මහිතීමක් තිබුන්න. රටේ වෙන අර්බූධකාර තත්වය පිළිබඳව හැඟීමක් තිබුන්න. කුමනාකාරෙන් හෝ. බලය ලබා ගන්න තමයි ඕන කමතිබුණේ. අන්න ඒකේ ප්‍රතිපාලයක් තමයි අද මේ කවුරුත්් භොක්ති විදිින්නේ. විශේසයෙන් ඒක හැටියට ඊට පස්සෙ මොකද කරේ ජනාධිපති වඋනාාමයි ත්‍රිපාල සිරිසේන ඊට පස්සේ සභහපති කමදුන්න දීල හවරලා ඒාව නවතවරක් ඒගොල් අගිග්‍රහණට හසු කර ගත්තා. මේ හැම දෙයක්ම මේ ගොල් ඔක්කොම කරේ. මේ රටේ ජනත ජනතාවගේ සුභසිද්ධිය ගැන හිතල නොමේ ජනතාව මොනව වනොත් කමන්නෑ හරි ගිරේට අහුුවවෙච්ච පුවක් ගිඩිය වගේ. ජනතාව තම තමන්ගේ ඕනෑ එපාකංවලට ජනතාව එකතු කර ගත්තා ඒකරාසිකරගත්තා තමන්ගේ ඒ අවශ්‍යතාව නිෂ්ට කරගන්න. කිස්සම මේකක් නැපු බලන්නේ චන්දදී. විසේසිෙන් දෙදහස් දහනමේ චන්දිදි. බලන්න ගෝටාවේ රාජපක්ෂ මහත්තයා බලේදගේන්න කොප්පමන බේහසක් ගත්තාද. ඒදැගන්න පිරිස විශේසගේ හිටපු ජනාධීපති මෛත්‍ර පාලසන ස්වාදීන වන ස්වාදීනුනේ රටේ හැම්ම පැත්තකින්ම ජනජීවිතය අඩාල කරලා ජනතාවගේ ඒ තියන මානසික පීඩාවල් වර්දිනය කරලා හරියට මිනිස්සුන්ගේ හිත වෙනත් පැතිිකඩොට යොමු කියලා ඒ බලය ලබාගන්න චේතනාව තමයිතු ගිණ. ඇති නිසා විශේසෙන් පාස්ක පහාරය ඒවාගේ මේ හැම්මත් දෙයක්ම සිදු කළේ මේ දැන් ඉන්න ජනාතිපතිමා ඇතුළ හිටපු දැන්වුව මෛද්‍ර පාරාජ පක් අකම ඇතිතුමා මේ සියලු දේවල් කරේ ඒ ගොල්ලන්ගේ බලප්‍රාක්්‍ය පතුරුවගන්න ඒගොල්ලන්ගේ යටි අර්මනිෂ්ට කරගන්න. නමුත් ඒවොලු සියලු දේවල් සිදුරේ මහාසංගරාත්ඥත්කට වගෞත්තර කාරය මාත් භික්ෂුවක් තමයි. නමුත් මහාසංගරත්න්නේේ හරද සාත්චතික තට්ටු කරලා බලන්න අප හාමුදුරුවනේ. ොකද මේ රට උනේ කියලා. මේ රටේ මෙවැනි වේෂනිිකාරි තවයකට පත්වෙන්න මූලික වගඋත්තර කාරයව තමයි අපි. මූලික වග උත්තර කාරයෝ. අපි දැක්කා ඒ කාලේ මහා සංගරන්නේ ආරං්ඥවලටගිහිල්ලා. ගොඩක් භික්‍ෂූන් වහන්සේලා එකතු කරගෙන මේරට බෙදන්න්‍යනවා මේරට ඇමෙරිකාවට භිකුණන්යනවා මේරට අපට. අන්ඩාදුපුරයට යන්න විසගන්නවෙයි මේ ආකාරයෙන් කියලා හවුරලා විශේෂෙන් ජනතාව සියල්ලක්ම ජනතාව නොමගැවල්ලා මේ බලය මේ ගෝටාබේ රාජ පක්ෂර් මේ ඉන්න ජනතිපොදල් ලබල දුුණ අද බලන්න එක දෙවිදොසක් වෙලා ඒක පාරාාවරල්ලක් වෙලා අද බලන්න මේ ගෝටාවේ රාජ පක්ෂේදා පත්තුරපය දියුරුන්දුන්නේ මේ අගමැති හැතියට මේ ඉන්න අමාත්‍යමණඩලේ ඒගේම අන්ඩධතු පුරේ රංන්වැලි සෑයි අභිය සි දියරුන්දුන්නේ. මේ සියලු දේවල් මේවා මේ ලෝකයේ පාලනි කරන්න දෙවිකි නික්කන්න. ඒවාගේම තමයි විශ්වයේ පාලනි කරන්න දෙවිගොල්ලු පිරිසක්කඉන්නවා. මේ විශ්වයේ උහුලන් ඇැති දේවල් තමයි මේ රටයින් මේ ජනාධිපතිතුමා ඒවාගේම ඔය දැන් හිටපු අගම ඇති ඇතුළු ඔය මෛත්‍රී පාල සිරිසේන ඔය සියලුම දෙනා සිදු කලේ තමන්ගේ බලය තහවුරු කරගන්න තමන්ගේ ගොඩ ගඩි කරගන්න මිසක්කා ජනතාව ගැන තැකීමක් කිසිම දෙයකින් සිදු කරේ නෑ. දැම් මේ අරගලේ පවා මේ සිදුවෙන්න හේතුව තමයි මේ ගොල්ල කරපු බොරුවන් බලයට පත්වෙලා බුරුවමගෙනියන්න ගත්තා.ඒවාගේම තමයි ඔයදැන් හිටපු අජිනිමාට කබ්්‍රාල් ඒවාගේ අලි සබ්්‍රරි මේ සියලු දේවල්ලට වග උත්තර කාරු.ඒවාගේම තමයි හිටපු අග්‍රවිනිශ්චකාරතුමා. සරත්තෙන් ශෙල්වා මේ වග උත්තර කාරරි. එවගේම තමයි හිටපෝ මොහන් පිරිස් මේ සියලු අය මේ රටේ මේ පැනනැගිච්ච අර්බූෝධ කාරිත්තත්වලට වග උත්තර කාරයෝ. එනිසා මේ ගොල්ලන්ගේ මේ තියන වත් පෝසත්කම් හොයලා අපි සේසිෙන් අජිත්නිවාර කබ්ලාල්ගගේ. යා මේ රටේ ලොකු දනකියරි එනිසා එයා මොනවගේද ධනය ලබාගත්තේ ඒවාගේර ග්‍රීසියටද. මුදල් වගේයක් දීලතිනවා දොලරවාගයක්. ඒවාගේ ඒවා අපරාධයගිය වියදක් ඒ මුදල් ජනතාවගේ මුදල්. ඒවාගේ මර අ සුචි නැවට මුදල් දුන්නේ ඩොලරදුන්නේ මේ සියලු දේවල්. මේ සියලු දේවල් බගඋත්තරකාරයෝ මේ ඉන්න ජනාතිපතිතුමා. ඒවාගේම අගමැතිතුමා. ඒවාගේම ඒ බලයහිටපු අය. මේ හැම දෙයක්ම මේගොලුමකක්ද කරේ බුරුවම කරලා හොරල්ලා රට්ට විනාස් වෙනකං. ද ඉඳල්ලා ඉඳදලා ඉඳදල තමයි අන්තිමට මේ ගොල්ලො මේ රට ජනතාවගේ ජන ජීවිතය අඩාල වෙනවිදියට කටයුතු කරල්ලා රට ගොයම් පැත්තේ කියන විසේසයෙන් කුෂිකාරමය පැත්තේ. බලන්න මේගොල්ල සඳහන් කළ රසායිනික පොහොර නවත්තල මේ කෘෂිකාරමික පෝර. ඒවාගේම කොන්පොස් පෝරවරින් රටේ නිෂ්පාදනය කරනවා ගොවිත ැන හැමද දෙයක්ම එහෙම කියලාහලා ගොවි තැන පවා. ඒ වී අස්වැන්න ඒගෙන එලෝලු අස්වැන්න ඒවගේ පලතුරු මේ හැම දෙයක්ුම විනාස කළේ හිතුවක්කාරකමට වැඩකට්ටිතු කහපු නිසා. අද බලන්නකින් දුක්කිදින්නේ කවද. අහිංසක මේ මිනිස්සු. හැබැයි ඉන්නවා මේට කැමති පිරිස්. ස්සේතයේ මම සඳහන් කරන්න ඕන මේ රටේ දැන් ඔය ප්‍රසිද්ධියේ උසලන හාමුදුරුණණමක්කින්න මම නමඳහන්නැ හද පිටිදේ සිරිදම්. මේ හාමුදුරුවන්ට හම්බනා වෙනත් මේ රටියයේ මේ දැගන්න රජයෙන්. ඉඩක් ඩක් ලැබුණා ය සමන්ගේ වගාවල් කරන්නඒවගේ සියලු දේවල් කරන්න්න මේ සීලු දේවල් කර දෙ ගුලෝ අපිට මතකයි හාම්ුරු ගෝටාාවබේ රජපක්්ච ලදතිගෙන සෑහින උත්සාහයක් ගත්තා. කොටුේ හාදුරුව ගෝටාබේ රජපක්ෂගේ සෑහෙන ත්සාහැයක් ගත්ත. එවාගේම විසේසෙන් අපිට මතකයි අපේ තවත් හාම්බුරුණනොමක්කිින්න්නවාේ කි. delante ලරිබ්ඩ ඥානාලෝක හාමුදුරුව ඔ සදධා නාලිකාවෙේ මේ හැම්ම දෙනාම මේ ඔක්කොම එකතු වෙලා මහා සංගරාත්නය කරේ රටේ ජනතාව නොමග යවල්ලා තම තමන්ගේ ඒ අධිෂ්ාන තමන්ගේ දේවල් තමන්ගේ වර ප්‍රසාද ලබා ගැනීම සඳහා මේ රටේ ජනතාවගේ ඒ තියන හිත වෙනත් තිකටට යොමු කරලා රට විනාශ වෙන හිදිියට වැඩකර අන්න එක තමයි අද මේ රටට සාපයක් වෙලා තියන්නේ. මේක තමයි සතතිය මේක විස්වයෙන් පෙනනවා. අපිට දැනෙනවා. එනිසා මේකට වග කියන්න ඕන මහා සංගරක්නේ. මේකට වග කියන්න ඕන විශේෂයෙන් සමහර පූජපගොල්ලොත් හිටිය. එනිසා මේ සියලු දේවල් බල විනාශයෙන් අද ඉප දෙෙන්නේන දරුවට මහිතනවා. අවුරදු දහයකින් යනකොට ලක්ෂ සීයක්ක් හිතර නයිකාරයක් වෙනවා. මේවට වග කියන්න ඕන අවධ හරි දවසක විසේෂයෙන් මේ රටේ පාලකෝ. එවාගේ මේ රටේ මහා සංගරත්දය වන අපි බුදුරජාණන් වහන්ේගේ බුද්ධසාාවකෙක් හැටන ම සඳහන් කරන්න. විසේයෙන් මේ බුදුහාදුරගේ බුද්ධ පනිවිඩේ කොච්චර ගාම්බීලද කොච්චර ප්‍රභාශ්‍යවද සිද්ධහර්ත කුමාරකෙ චරිතක කියවල බලන්න. ම කියනවා ිය මු ර ල් සිද්ධාර්ථ ක මාර චරිතක කිය ල බලන්න සිද්ධ ර් පසතුමාගේ චරිතක කිය වල බලන්න. සිද්ධාර්ථ ක ර ගී කාලේ මොනොවාගේ දේවල්ද මේ ස්පරාර්ථකාමේ හිතකින් වැඩකරතු කරේ ල්පච ජීවිසියක් ගත කරේ. රජ කුමාරය වනාට. එනිසා ඒ සියලු දේවල් අපි පැත්තකට දාලා බුදුරජාන් ව න්තික බුද්ධ දර්ශනයට අනුවද අපි කට යුතු කරන්න. බුදු හාන්දුරන්ගේ බුද්ධ ාවකයක්න්ට බුදු හාන්දුර දේශනා කරපු පිළිවෙත. ඒ හරියට අනු ක් හ ල් ක් හන්සේලා ො හොද සිල්ව ික්ෂු හ ත ඒ ික්ෂූන් හතන ස මජීදක් නෑ. මාධ්‍යය තුලින් ඉඩක් දෙන්න නෑ. මාධ්‍ය තුලින් සත්්‍යේ හඬ මේ බුදුහහාන්දුරගේ ගම්බීර සී සද්ධර්මය ඒ බුද්ධ දර්ශන හට බුදු හාන්දුර ස්ව ක් ඥාන දගක සද්ධර්මය හට. ඒවාගේම බුදුහාන්දුරුවන්ගේ ධර්මය හල. ඒ ආර්මේ බායට පත්නු ආර්යමහා සංගරත්න්නේ හඬ අද ඉදිරියට නගන්ඩ දෙන්නේෙ නෑමේ මාධ්‍ය තුළිින්. මොකදේ පුෘත්‍රජ්ජන භාාවෙන් මේ පිරිස වැඩි පෘතචචන භාාවෙන් ඉන්න පිරිසවේක බුදු හාන්දුර දේශනා කලා මීට අවුරුදු දෙදහස් පං කියිය හැට අටක ට සිත් සල් ර කොසොල් රජ්ජරුවන් හි දස. ඒ එක තමයි දැම් මේ සිදවෙමින් පවතින්නේ. එනිසා මේ සියලු දේවල් වලට වග කියන්න ඕන මේ රටේ ඉන්න සියලුමාය වග උත්තරකාරයෝ. කිසිම කෙනෙකුට එක්කෙනකුට අකත් මේින් ගැලවෙන්න බෑ. ජන්ජදායකෝ. ඒගේ සියලුම පා සියලුග පූජකතුමල්ලා මේ රට පාලනය කරපුවා අය. විශේසිෙන් මේ මාස තිය හැතුලද. පප්චර මුදලක් ගොලු අච්චු ගැහවද. ඒවගේම මෙයා අර බදු සහනදීලා සියත අටක්. ආට එක සහනයක් ලැබුණේ. මෙයා මොනවද හරියට මේ රටේ කරපු වැඩේ. මොන වැඩද්ද හරියට සාර්ථකය කරේ. නිකන් හිතල බලන්න අපේ හාමුදුරුණේ මේවා සියල්ලක්ම සත්‍යය. මේවාට උත්තර දෙන්න පුළුවන්නන් අපේ මේ හාදුරගොල්ඩ පුළුවන්නන් ඕනම හාමුදුරගුණ ම ආරාධනා කරනවා මගෙතෙක් එන්න ඕනම ගලාක සාකට්ාට ප්‍රසිද්ධේ. නාලිකාවල් තියෙනයි නාලිකාල් හර. ඔසිියල නාලිල් හර මම ආරාධනා කරනවා ඔන්නම හාමුදුරුණමකට එන්න මම පෙන්නවා ඉස්සේසින් හොඳ හාමුදුරුගොල්ලඉන්නවා. නමුත් ඒ හාමුදුරුගොල්ලන්ට වඩා මේ වැරදි වැඩ කරපු සංග බෙහෙදේ ඇතිකරපු. මහා සංගරද්‍යය නොමගේ යවපු මේ ගෝටාබේ රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මේ පවුල් පැලන්තිය සම්පූර්ණ මේ රට විනාශ කරන්න තමයි කටියුතු කලේ තමන්ගේ බලප පාක මතුන් තමන් පරම්පරාවගෙන. ග්ඩාව සිදධිය ම ම මලින්ම පෙන්නුවගේ මාර්්‍යතුලින් ඒක දැක්ක නිසයි එක සත්‍ය නිසයි ඔන්න ඕන මතරන් තට පුළුවන් ඒට නීතිමගින් කටයුතු කරන්න මං ට එකඟයි. ඒවාගේ ඒවා සත්‍යයද අසත්‍යද කියලා. ඒවා ජනතාවට පෙන්නන්ඩ එසා අප හාමුදුරුවන්නේ මේ වගේ දේවල් සිදු වෙනකොට මීට වඩා ඉදිරියේදී. මේ රට තවතවත් භයංකාරත්යට පත්තිනවා රටේ මිනිස්සුන්ට කෑම කන්න බැරිතත්වයක්. ංගෙි හොරකන්රන නද ගෙවල්වොල්ට ගිහිල්ල ඇල්ලා බත්මුට්ටිය හොකංරන මිනිමැරම් සිදවෙන්න පුොළුවන්. වගේම තමයි හොරකම් සිදුවීීමම් සිදුුවවෙන්න පුළුවන් ගනිකාවෘත්ය මේ රටේ ප්‍රචිලත වෙනවා. මේ රටේ මුසාාව බොරු කියන එක. එගේ හිස් වචන කියන එක පරුස වචන කියන එක සම්ප්‍රප්පලාප කියෙේ අද අද ගොඩක්. ස තැනම යෙන්නේ මේ වගේ ප්‍රචිත වෙලා තියෙන දේවල් මේම තමයි ප්‍රචිත වෙලා තියන්නේ. ඒගේම තමයි ලෝබය දේශයේ මෝහය කියන එකට ගුදුරු වෙලා මේ පෘථක්ෂණ භාවෙන් යන ස්වභභය තමයි තියෙන්නේ ඒක නිසා තමයි මේරට මෙච්චර විනාශවෙල නමුත් මේක ගොඩගන්න පුළුවන් වෙන්නේ දැන්වත් ඇස්කං ඇරල බලන්ඩෝල. දැන්වත් හද හදවතට ත්ටු කරලා බලන්න කියලමං සියලම මහාසංගරත් සියලම පූජගතුමල්ලට මම කියවා. සියලුම සමහර පූජක තුමල්ලා හිතියයා මේ පාර්සවයන්ගේන්න. එනිසා මේ සියලු දෙට බගඋත්තර කාරයෝ. එනිසා මේවා හොන්දට කල්පනා කරල්ලා වැඩ කටිතුව. විශේසෙන් මට මතකයි දැම්න්නේ ඉන්න අගමැතිතුමා දැම්මම මට පේනවා. මෙ අත් මේ රටේ මේ ගෝටාවේ රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සියලු දෙනාටම ඉත සුව පිෙන සතමයි රට ගැන හිතල නෙමේ ජනාව ගැ හිතල නෙමේ. මෙයා ඒ ගොල්න්ගේ තියන හොරකං ඒ ගොල්ලන්නට තියන ප්‍රශ්න ඒ සියලු දෙවට පිළියමක් හැටිසා මෙයා අගමැතිකම ගත්තේ ඒක හොදට පේනවා මේක තමයි බුද්ධ පනිවිඩේ මේක තමයි බුදු හාදුරන්ගේ බුද්ධ දර්ශනය තුළින් ඒ අවබෝධ ඇතිකරගෙන මේ විශ්වය තුළින් ලැබෙන පනිවිඩි එනිසා අගමැතුතුමා හැටටින්න ඔබතුමාගේ හිතට තට්ටු කරලා බලන්න මේ රට ජනතාවමච්චර දුකින්න තවතවත් බදු බර පනවල තවතවත් බදු ගල්හාරලා රට තවතවත් මිනිස්සුංග ආර්ථික පැත්තෙන් මිරිකෙන බවට පත් කරලා. රටේ අධ්‍යාපනය පැත්ත. ඒවගේ මතමයි රැකියා පැත්ත. ඒගේ මතමයි ව්‍යාපාර පැත්ත. ඒවාගේ මතමයි ජනතාවගේ එදිනදා ජීවිතේ.ඒ ්‍යාපාර කරන ඒ අයගේ පැත් මේ හැම්ම පැත්තෙන්ම රට විනාස වෙනවා මිසක්කා රට සමුෘධිමත් වෙන්නෑ. රටට සාමයඋදා වෙන්නෑ. සාමය නෙම මේ අසමගේ උදාවන්න. එනිසා මේ හොන්දට කල්පනා කරල්ලා. බොහම ආදරෙන් බොහොම ගෞරවෙෙන් මම වැඳ නමස්කාර කරලා ඉල්ලනවා අපේ හාමුදුරුවනේ මේ ගෝටාබේ රාජපක්ෂ. මේ බලය ඉන්න තාකල් මේ රටට සාමය උදවෙන්නෑ. මේ රට විනාසවෙෙනනොමිසක්ක. එනිසා සියනම පාරස වැන්ඩ මම කියනවා. විශේසිෙන් වීජයදාස රාජපක්ෂ ඒ අධිකර ඇැමතුමාට කියවා. ඔබුතුමාගේ ඒ දවස්සල කරපු කතාවල අපි හොදට ඇහුන් කල්ුන්න මම මධ්‍යස්ත මත ධාරියක් හැටිට මමේ අනුශාසනාව කරන්න. ඒනිසා වගකීම තමයි මේ රට විනාශ වෙන තත්තිෙන් මුදවගන්න නම් මේ ගෝටාබේ රාජ පසමකද ගුළු ලංකායව දිස්ත්‍රික්ක විසි පහෙම. බහොමයක් පිරිස. ගෝටාබිය මේ රටේ මේ ජනධිපපුතිකුටුවෙන් බැහර වෙන්න කියන එක තමයි ඉල්ලීමමතිීන්. ඒ නිසා ඒක කළොත් තමයි රටට නැවතවරක්. මිනිස්සුන්ගේෙන් පවා සාමය උදා කරගන්න පුළුවන්ගන්න. ඒවාගේම පිටරට ඉන්න අය පවා. අපට නැවතවරක් අපේ රටේ තියන අර්බෝධකාරි තත්ත්වයන්ට අපට ආධහරූපකාර කරන්න. ඒවාගේ පිටරට ඉන්න සමකයන්. ඒ මුදල් අපේ ලංකාවට ඩොනර් හැටියට එවන්නේ ඒ සියලු දේවල් කරන්න පුළුවන්ගන්නේ මේ ගෝටාබේ රාජ පක්ෂ ඇතුළු මේ සියලුම අය. මේ බලය අංවෙන්න වන මේ ආණ්ඩුව විසරවන්න කියනෙ එක තමයි මගේ. ඉල්ලීම මගේ යෝජනාව මොකද අපිට පේනවා මට කිසිම කිසිම කෙනකුගගේ ලාබා පපේක්ෂාවක් මට වැඩක් නෑ ම දේශාන යන්න ඇති මගේ බුදු හාදුර බුද්ධ දර්ශනය තුළින් යම්කිසි පිළිවෙත්ක් බදු හාන්දුරුව පෙන්ළැඳදුනාවට මාවතක් විමුක්තිය ශස්සස් කරගන්න ඒ මාවතඒ පිළිවෙත් පුරලා ඒ අවබෝධය ඇතිකරගෙන ඒ අබෝධය තුළින් නිවීමක් මතුකරගෙන. ඒ නිවීම තුළුන් තමයි මම මේ ලෝකයට යම්කි බුදු හාදුුර බුද්ධ පනි විඩේෙන්න යම්. ඒ ක්කනුගමනය කරලා මෙන්න මේ කල්පනා කරලා වැඩකටයුතු කළොත්. මේ රටට මේ තියන අර්බූධ කාරිතත්තෙන් රට මුදුවගන්න පුළුවන් එහෙම නොමනොත් කවදක්කත්. අවුරුදු දහයක්න මේ අවුරුදු සීයක් ගියත් මේ රට තවතවත් අගාදිට වැටෙනවා. එනිසා පළවෙෙන්ම කරන්න ඕන රටේ හැම ප්‍රශ්ඥම විසඳගන්න පුළුවන්ගේන මේ ගෝටාාවේ රාජ පක්ෂ ඉත් හැටියද මේ ජනාධිපත්තුමයි හැටටින්න මේ කෙන ජනාධිපපුටුව. අයින් කරල්ල අඩ්ුමගාන මං එතස් සඳහන් කලලා අග්‍ර විනිච්චකායයට කවරුවල අපේ නීති පදධති තින අග්‍ර විනිච්ච කාරය හරි. මේකට පත්කරලා හවුරලා ඇමති මණ්ඩලේ වහමෂැණික් සුලු පිරිසක්. පත්කරලා දැමෙන ප්‍රශ්න වලට විසුුණුන් ලබා දෙන්න මාර්ගය හැදුවෝොත් කියියලුම රටවල රට දහවරවනොත් රටේ සමගිය සමාධානය දේශපාලන අර්බෝධකං බැහැරවනොත් රටත. ම රටකකිින්ම ආදහර උපකාර ලැබෙයි සිිලු දෙනාම ඒ අවධානේ යොමු කරලා කටයුතු කරන හැටියට, ඉල්ලා සිටිමින් මග මේ අහිංසක. මේ අහිංක කියය බුද හාදදුර බුද්ධස්සාාවයකක්කැට මේ බුදු හාමුදුරනගේ බුද්ධ පණිවිඩදිියතුළ ේදෙනෙ. එඒනිසා මේක හොන්දට කල්පනා කරලා බලලා සහිනිකායක හාමුදුරුවනේ සියලුම මහා සංගරත්න්නේය අදරා මහා සංගරත්්‍ය ඉන්නවා රටවෙනුවෙන් යම්කිසි ජීවිත පරදුවෙන් කටයුතු කරන හොඳ පිරිස්සින්නවා. ද ශක්ෂටිග හිතයි ඇතුළේ කක්තබාගෙන ඉතිං පිටිං එකක් ප්‍රකාශ කරන පිරිසනෙම. හදවතින්ම රට යහපත බලාපොරත්තින්න මහා සංගරත් නන්නවා අනිෙකුත් ආගෙන් පජතුමල්ලතිනො මේ වා කල්පනා කරලා බලලා මේ රටට සාමය උදා කළදින්නනං මේ අභාද්‍යියදේ මතු කරේ මේ ගෝටාබේ රාජ පක්ස මේරට විනාස කරේ කෝවි ඩලින්ං පවා මේරට හරියට මේ රතේ මිනිස්ස ැරෙන්න්නෙනෑ මේ හරියට වැකට තු කර මුල් ඉදලලා. ල දලම පසු කාලිනින ේරුුණ ම කළ විශේසෙන් අපි ගරු කරනවා ඒ ත්‍රවිධ හමුදා නිලදරුවන්ට සෞඛ්‍ය ශේෂ්‍රයේ. ඒ සියලුම අන්සවලට ඒවාගේම සියලුම මේමට මේ කෝවිට ප්‍රශ්නයට සියලු ආකාර උදහු පකාරපු පිටනට වල. ඒ ියලු කෝවි අර මුදල කියලා ඒ සියලු අය මුදල් එමර ඒවා පිළිමඳව විනිවිධ භාාවයක් නෑ ඒවාගේම තමයි. රටේ හැම අංචකම ඒ කෝවිට් දවස්සල රටේ මිනිස්සුන්ට ඒදානපතියන් යම්ඥම් පරිත්‍යාගජයවල් කර විසේසෙමි විපක්ෂයඉන්. අපි දැක්කා විපක්ෂයේ දැන් ඉන්න මේ විපක්ෂ ප්‍රධාන විපක්ෂයේ හටියට ඉන්න අය. අපි දැක්ක බොහොම මධ්‍යස මතද හරිය කැටිට. රටට හිත සුව පිණස හොඳ යහපත්දේවල් කර ඒවා හර්ද සාක්ෂිකක කියන්න. දැනුත් ඒවා හරියට කරෙනවා. ඇනිසා මේවා සත්‍යයක් මේවා අසත්‍යයක් නෙමේ මේ බුදුහාන්දුරි බුද්ධ හන්ඬ. මෙන්න මේවා කල්පනා කරලා මේ රටේ සියලුම දෙනා එකතු වෙලා මේ පැලෙස්තර අලවන් නැතුව මේ රටට සාමය උදාර දෙන්න නං මේ රටේ මේ දැන් ඉන්න ජනාධ පුතිතුමා ඇතුළු මේ ආණ්ඩුව විසුරවා හැරල්ලා රටට සාමය උදාාවෙන විදිහේ වැටපිළි වෙලාක් හදන හැටියත ඉල්ලා සිටිමින් මගින් මේ කෙටි අනුශාසනාව මේ මොහොතේ මණ්ඩිම කරනවා හැමදිෙනටම තිරුවන් සරණයි